ඔන්න දවසක් යාළුව දෙන්නෙක් වනාන්තරයක් මැදින් ගමනක් යන්න පිටත් වුණා. එක්කෙනෙක් නිමල්, අනිත් කෙනා සුනිල්. වනාන්තරයේ භයානක තැනක් වගේම ඕනෑම නපුරු දෙයක් කරදරයක් වෙන්න පුළුවන් බව යාළුව දෙන්න මුලින්ම දැනගෙන හිටියා. ඒ හින්දා මොන කරදරය ආවත් දෙන්නට දෙන්න දාල යන්නේ නැතුව උදව් කරගන්න පොරොන්දු වුණා. ඔන්න ඉතින් මේ දෙන්න කැලේ මැදින් ඇවිදගෙන ඉදිරියටම යනකොට නිමල් සුනිල්ට කිව්වා, "සුනිල් ආ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඕනම දෙයකට මම ඉන්නවා." නිමල් මෙහෙම කියලා වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ. ඒ දෙන්නම දැක්කා ලොකු වලහෙක් බඩගිනි වෙලා ඒ දෙන්නගේ ඉස්සරහට දුවගෙන එනවා. ඉතින් මේ දෙන්නම අනේපා කියලා දුවන්න පටන් ගත්තා. මෙහෙම දුවනකොට ගලක වැටළුණු සුනිල් බිම ඇදගෙන වැටුණා. උදව් කරනවා කියලා පොරොන්දු වුණ නිමල් වැටුණු සුනිල් දිහා නොබලාම ළඟම තිබුණු ගහ මුදුනට හනි හනිකට නැගගත්තා. ඉතින් ළමයිනේ අසරණ සුනිල් නිමල්ගෙන් උදව් ඉල්ලුවත් නිමල් සද්ද නොකර ගහ උඩට වෙලා බලාගෙන හිටියා. වලහ ටික ටික ලං වෙනවා. වලහ ළඟටම ආවා. සුනිල්ට කරගන්න දෙයක් නැහැ. යාළුවා උදව් කරන්නෙත් නැහැ. එතකොට සුනිල්ට මතකෙට ආවා මැරුණු සතුන් වලහ ආහාරයට ගන්නේ නැති බව. ඉතින් සුනිල් මැරුණ වගේ හුස්ම ගන්නේ නැතුව නිසල්මන්ව හිටියා. වලහ සුනිල්ගේ කන ළඟටම ආවා. ඇවිල්ලා කන ළඟ හොඳට ඉව කරලා යන්න ගියා. වලහ ගියාට පස්සේ ගහෙන් බැහැපු නිමල් සුනිල්ගෙන් ඇහුවා, "යාළුවේ යාළුවේ, මොනවද අර වලහ ඔයාගේ කන් ළඟට ඇවිල්ලා කියලා ගියේ?" "ආ," වලහ කිව්වා, "කරදරයකදී දාල යන යාළුවන්ව කවදාවත් ආශ්‍රය කරන්න එපා කියලා." ඉතින් දුවේ පුතේ, ඔයාලත් හොඳට හිතට ගන්න ඕන කෙනෙක් කරදරේ වැටුණු වෙලාවට එයාට උදව් නොකර මගහැරලා යන්නේ දුර්වලයින් කියලා. හැකි හැම විටම කෙනෙකුට උදව් කරන්න. ඒක තමයි අපි ජීවිතේ ඉගෙන ගන්න ඕනේ. කවදාවත් කාවත් කරදරයකදී නම් අතාරින්න එපා. ඒ වෙලාවට එයාගේ ළඟින්ම ඉන්න. කරදර කියන එක ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. අද අපි උදව්වක් කරොත් විතරයි අපිට කරදරයක් වුණු වෙලාවකට තව කෙනෙක් ඇවිල්ලා අපිට පිහිට වෙන්නේ. තේරුණා නේද ළමයි? මේ කතාවෙන් ගන්න ඕන පණිවිඩේ හොඳට හිතට ගන්න. අදට අපි සමුගන්නවා ළමා ලෝකයේ තවත් වීඩියෝ එකකින්. අපි නැවතත් හම්බෙමු. අපිත් එක්කම රැඳී සිටින්න. සියලු දෙනාටම සුබම සුබ අනාගතයක්.